මෙවැනි වார்த்தාවක් කියලා අපව මොකද කළ යුතු වන්නේ ඒ පිළිවන් සැලකිලි භාජනයකට පරීක්ෂණ පවත්වනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා හැබැයි ආණ්ඩුව කර ප්‍රකාශ මොකද්ද රාජපක්ෂ පවුල කියන මේක channel 4 නාලිකාව තමන්ගේ પરම්පරාගත වෛරයක් තිනවා ඒ වෛරය විසින් තමයි මේක කරන්න කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ඔහු කියන්නේ මොකද්ද මම මඩු වලට උදව් කරා මම පාපාංශයේ ගේනෙන කමිටුවේ ප්‍රධානියට කටයුතු කරා රස්වේ වෙන එකක් හැබැයි කියන්නේ මොකද්ද වෙන එකක් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශකින් යන වේදනයක් නිකුත් කළා මොකද කිව්වේ මේ ඔක්කොම බැහැර කරනවා කිව්වා දැන් අපරාධ කාණ්ඩ දෙක කොහෙද ඉන්නේ ප්‍රහාරයේ පිළිබඳ චෝදනා එල්ල වෙන අය ප්‍රහාරයේ වළක්වා ගැනීමට අසමත් වූ ලෙස චෝදනා එල්ල වෙන අය ඔක්කොම ආණ්ඩුවේ පිල්ලයන් මඩකලප රිමාන්ඩ් බන්දනාගාරේ ඉන්නකොට මේ ප්‍රහාරය සැලසුම් කරගුණු බන්දනාගාරේ හිටියා මෙතන නැද්ද සැකේට තුඩු දෙන පරීක්ෂණ කිරීම සඳහා කරුණක් නැද්ද වවුනිති වල ඉස්සලම් පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය වෙන්නේ එතකොට ප්‍රහාරයේ සහරාන් ළඟින් හැබැයි පරීක්ෂණ යොමු කරන කොයි දිසාවට එල්ටීටී එකේ පුනරුත්ථාපන ලැබලා ආපු කෙනෙක්ගේ දිසාවට අපිට එතන පරීක්ෂා කරන්න දෙයක් තියෙනවද නැද්ද මෙහි සිද්ධියක් ගැන චෙන්නායි වලින් තොරතුරු වෙනවා ඒ කියන්නේ මොකද්ද මෙහි කෙනෙක් චෙන්නායි වලට තොරතුරු වෙනවා චෙන්නායි වලින් මෙහෙට දිනවා දීප තොරතුරු බලපුවම සමීපම තොරතුරු. හැබැයි වැදගත් තොරතුරු කීපයක් ඉන්නේ. මොකද මේ පහර දීම සලසුම් කිරීම සඳහා පානදුර ප්‍රදේශයෙන් ආරක්ෂණ නිවසනයක් ගන්න. ඒතර තොරතුරු ආවන පහරේ වලක ගන්න පුළුවන්. පහරේ දවස් කීපයකට පෙර බත්තරමුල්ල ප්‍රදේශයෙන් බෑග් සහ සපත්තු මිල දී ගන්න. තොරතුරු ආවන පහරේට සලසුම් බව වාර්තා වෙනවා. වලක ගන්න පුළුවන්කම තිබුණා. තාජ් සමුද්‍ර හෝටලෙද පුපුරව ගන්නන ජමීල් කියලා පුද්ගලෙක්. ඒ ජමීල් තාජ් සමුද්‍ර හෝටලෙන් පුපුරව ගන්නේ නැහැ. ඔහු යනවා දෙහිවල ට්‍රොපිකල් ඉන් කියන හෝටලෙට නවා තැම්පලට. ගිහිල්ලා පුපුරන ද්‍රව්‍ය ඔක්කොම තැම්පත් කරලා ඒ ආසන්නයේ තියෙන පල්ලියකට එනවා. අන්න ඒකේ ආරක්ෂාව භාරව හිටපු ආරක්ෂණ නිලධාරියන පල්ලිය. එයා හිටපු පොලිස් නිලධාරිය. එයා අරයව ගන්නවා. අරගෙන යාගේ පොලිසිය හිටපු බව කියනවා. එයා තොරතුරු කෙනා ජමීල් මම නුවර ප්‍රදේශ කෙනෙක් බොරුණා. ඔයාගේ ෆෝන් එකෙන් මගේ බිරිඳට කෝල් එකක් ගන්න කියලා කියනවා. ඒ පොලිස් නිලධාරියගේ ෆෝන් එකෙන් බිරිඳගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. ගත්තාම් බිරිඳ කෙනා ඔය ජමීල් මගේ මහත්තයා කියන. ඊට පස්සේ යවනවා. යවුවා මෙයා යනවා දෙහිවල ට්‍රොපිකල් ඉන්න හෝටලෙට. පුපුරව ගන්න කලින් අරගෙදරින් ආපහු කෝල් එකක් එනවා. ඇවිල්ලා ජමීල් දැන් කොහෙද කියලා බුද්ධියන්සින් අහනවා. පුපුරව ගන්න පෙර ජමීල්ගේ ගෙදර කට්ටිය ගියේ කොහොමද? ඔච්චර මේ සැකෙන් තුඩු දෙන තැන. මේ පහරේ බාර ගැනීම සඳහා පොඩි සාරං කියලා කෙනෙක් මැලේසියාවට කතා කරනවා. මැලේසියාවේ ISIS මේක බාර ගන්නෙ නෑ. එයා මාතලේ ප්‍රදේශ අන්නේ පොඩි සහරාන්ට මෙහි ඉඳන් කෙනෙක් කතා කරනවා මේ පහාරේ බාර ගැනීම සඳහා අරගොල්ලන්ගෙන් ඉල්ලන්න කියලා අන්නේ කතා කරපු ෆෝන් එකේ ඉමි අංකය FBI එක CID එකට බාර දීලා තියෙනවා හොයන්න ඒ නිසා මේ පිළිබඳව ස්වාධීන පුළුල් පරීක්ෂණයක් කළ යුතුමයි පිල්ලයන් ඇතුළු කණ්ඩායමකට ආරක්ෂක අමාත්‍යංශයෙන් ලක්ෂ 35 ගානේ පඩි ගෙවුවා දැනුත් ගෙවනවද කියලා අපි දැනගන්න කැමතියි ඒ නිසා නැවත බලය රැක ගැනීම සඳහා ඕනෑ වර්ගයේ ගැටුමකට මේගොල්ලෝ සූදානම් වෙන්න පුළුවන්